Dell'anno metà del Milan in Pettegano. Del Milan in Pettegano. Nel Pettegano io mi rimarrà con या नो के नेमिक के दे हरी उन्ना अन्न डबल एनर्जी देना सुना दिन पर सता हूँ राइट मतदान वाला गाड़ी देना होगी यार नो मर्दान वाला गण दिन हो गया हमको जैसे सरहाना दे रहा हूँ मर्दान वाला गण दिन हो गया हमको राइट दालिम महारत लक्ष्य तुम्हारी आप बड़े कौशल मुखातर नहीं आड़े हूँ मटा है ना ऐसे बाबा ප්‍රාග්ධනේස් අයිතිකරු ව්‍යාපාරයේ ප්‍රාග්ධනේ ලෙස ලක්ෂ තුනක් මුදලින් නැගීම ඕ වෙරි ගුඩ් වෙරි ගුඩ් යා රුපියල් ලක්ෂ තුනක මුදලක් අයිති බල ව්‍යාපාරයේ ආරම්භ කිරීම ඇති ල්ස් රෝග අතිරේක ප්‍රාර්ථනය වෙන්න පුළුවන් අවදාව මූලික කරන පළවෙනි ප්‍රාර්ථනාව නොවෙන්න පුළුවන්න්නේද අතිරේක ප්‍රාර්ථනය කියලා කියන්න ඕන්න නැද්ද එහෙම කියන්න ඕන්න එතර ඕන්න ඕන ඇතිකාරය සල්ලි ජාලක ව්‍යාපාරය ප්‍රාර්ථන එක එනිමේ අයිතිකාරය දැම්මට පස්සේ දෙක ප්‍රාර්ථනය වෙනවා රයිට් දෙක මෝටර් රථගිනුම අර යාන මෙයා පොතල් යාන වලයි 1,50,000 රාල්තන ගිනුම දර 1,50,000 පමිදු පයින්නද Also. අයිතිකරු සිය පුද්ගලික මුදලින් මෝටර රථයක් ව්‍යාපාරයට පිළිදී ගැනීම. ඔව් ආගේ උත්තරේ හරි පමිදු මට ඉලක්කම එක කියන්න ඕන අවු අයිතිකරු සිය පුද්ගලික මුදලින් රුපියල් 1,50,000ක් මෝටර රථයක් ව්‍යාපාරයට මිලදී ගැනීම. වෙරි ගුඩ් මේ අන්නාරේ අන්නේව කියන්න ඕන රුපියල් 1,50,000ක් වටිනා මෝටර් රථයක්
අයිතිකරු තම පෞද්ගලික මුදලින් මිදීගෙන ව්‍යාපාරයේ ආයෝජනය කිරීම. තුන්වෙනි අවස්ථාව මට කියවන්න උත්තරේ ප්‍රමෝදනේ. मैं टाइप कर ले वाला प्रोजेक्ट नहीं. अरे क्लियर और उत्तर है අතිකරු ව්‍යාපාරයේ මුදලින් රුපියල් 10000ක් බැංකු නැගීම. නෑ වැරදි වැරදි. ඉතින් තව හිතන්න දෙන්න. රොෂර් කියන්නේ බැංකු නැගීමෙන් රුපියල් 20000. ඇත්තටම ව්‍යාපාරයේ බැංකු ණය ගෙවීම රුපියල් 20000. අයිතිකාරයෙක් සම්බන්ධ කරගන්න කිසිම හේතුවක් නැහැ. මුදල් ගිණුම් බැරලා තින්නේ ප්‍රාග්ධන ගිණුම නෙවෙයි හිමිකම් පත්‍ර ගින්නේ මේක. එතකොට බොහොම සරලයි ව්‍යාපාරයේ මුදලේ ව්‍යාපාරයේ බැංකුණයි කියලා තියෙන්නේ. බොහොම සරලයි. Right. ජනමුදින් මහර යාලාවේ පොලේ පොතේ මේක
ලහිලෝ නැවත විකිණීමේ අරමුණෙන් රුපියල් 50,000ක භාණ්ඩ 30,000ක් මුදලටද 20,000ක් ණයටද ගැනීම. ඔව් වෙරි ගුඩ් වෙරි ගුඩ් මේ ලහිලෝ ඒ ආන්සර් එක පර්ෆෙක්ට් ආ නැවත විකිණීමේ අරමුණ නැත්නම් ව්‍යාපාරයේ විකිණීමට ගැනුම් කිරීමට දාලා තියෙන එකයි ගැනුම් කිරීමට දාලා තියෙන එකයි නැවත විකිණීමේ අරමුණින් රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ රුපියල් 50,000ක් වටිනා භාණ්ඩ රුපියල් 30,000ක් මුදලට සහ රුපියල් 20,000ක් ණයට වෙනසේ මිලට ගැනීම ඔය මට තව තව ඉස්සරහට නම් ගමන යන්න පුළුවන් මට ඊට කලින් මේ එක් එක් ගණන් දෙන්නේ ද්විත්ව රූපය වන්න දැන ගන්න ඕන එක් එක් ගණන් දෙන්නේ ද්විත්ව රූපය වන්න දැන ගන්න ඉතින් ඔය ඉන්නවද ඔව් සර් ඉතින් පළවෙනි ගණන් පළවෙනි ද්විත්ව සරහනේ පළවෙනි ගණුදෙනුවේ පළවෙනි ද්විත්ව සරහනේ ද්විත්ව රූපය මට කියනවා වත්කම් වැඩිම හිමිකම් වැඩිම වත්කම් වැඩිම හිමිකම් වැඩිම වත්කම් වැඩිම හිමිකම් වැඩිම අපි දරාගත් කියන්නේ හරිද මේ පළවෙනි ගණනේ මේ මෙන්න පළවෙනි ද්විත්ව සරහනේ ද්විත්ව රූපය ඉල්ල කියන වත්කම් වැඩිම නිකන් වැඩිම එක හරිද අමදී ලයිව් ආව ඔයාලා ඉතින් හරි සර් ඔව් විතරේ ඉඳලා අතරේ හරි වත්කම් වැඩිවීම නිකා වැඩිවීම වෙරි ගුඩ් ඉල්ලා රෂල් දෙවණියගේ විතරේ මට ගියා දෙවණි විතර සරහනේ වත්කම් වැඩි වෙනවා හිමිකම් වැඩි වෙනවා ඕ වෙරි ගුඩ් වත්කම් වැඩිවීම හිමිකම් වැඩිවීම ප්‍රබෝධනි මට ටයිප් කර ලෙවන්න තුන්වෙනි එකේ විතරූපේ අමිදු මට හතරවෙනි එකේ විතරූපේ කියන්න පියදම් වැඩිවීම වත්කම් අඩුවීම වගකීම් අඩුවීම වගකීම් සෝරි මේ වගකීම් වැඩිවීම වියදම් වැඩිවීම වගකීම් වැඩිවීම වත්කම් අඩුවීම Very good. Very good. කොහොමදයි? වියදම් වැඩිවීම. වත්කම් අඩුවීම.
වගකීම් වැඩිවීම. තුන්වෙනි එකේ ප්‍රබෝධිනී කියනවා වගකීම් අඩුවීම වියදම් වැඩිවීම වගකීම් අඩුවීම කියනවා. ප්‍රබෝධිනී කියන තුන්වෙනි එකට වගකීම් අඩුවීම වියදම් වැඩිවීම වගකීම් අඩුවීම වියදම් වැඩිවීම වගකීම් අඩුවීම කියලා. තුමනිගේ ප්‍රෝධනේ වගකීම් අඩුවීම එක හරි. වගකීම් අඩුවීම දරගෙන වත්කමක් වත්කම් අඩුවීම ඉතරයි. ඇයි මම මේ මට තාරිස්සරාට කරගෙන යන්න පුළුවන්කම දෙද්දී ඇයි මම මේ ආපහු ආපස්සට ගිහිල්ලා දිත්‍ය රූපය හගෙන ආවේ? දිත්‍ය රූපය හගෙන ආවේ තමයි මේ මේ පාඩමේ හරය. මේ පාඩමේ ගේම් එක තියෙන්නේ මේ දිත්‍ය රූපයත් එක්කලා. දිත්‍ය රූපය කෙනෙක්ට හිතා ගන්න බැරි නම් මේ දිත්‍ය රූපය කෙනෙක් තේරුම් ගන්න බැරි නම් එයාට දිත්‍ය සරණක් ගැන දැනගන්න බැරි වෙනවා. දිත්‍ය සරණ රීතිය අටපාඩම් කරගෙන මම කියනවා මේ වත්කම් වත්කම් සහ වේදන වැඩි වීම අතර දිත්‍ය දුන වැඩි වීම බැර. ඔක අටපාඩම් කරගෙන මම කියවන්නේ නැහැ. නමුත් මේ දිත්‍ය රූපය තමන්ට හිතන්න වෙනවා. හිතලා තේරුම් ගන්න වෙනවා. හිතලා තේරුම් ගන්න පුළුවන් වෙන එක පවණයි. හිත සරහන නිර්මාණය කරගන්න පුළුවන්. ඒකයි මම හිත රූපේ පස්සේ ලගෙන යන්නේ. ඔයාලට ආසිය කාදිරිය බෝරින් ගතියක් කියේවි. මේ හිත රූපේ වන් සැරිසර යහන එක ගැන. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ ආකාරයෙන් තමයි ක්ලාස් එක වන් කරන්න වෙන්නේ. ඔබ හිත රූපේ කියන එක එනවා සෑහෙන සැලකිලිමත් වෙන නිසා. හරි. මෙන්න ඊළඟ කොටස. මෙන්න ඊළඟ දිට්ඨ සරහන ඩබල් එන් එක. දලස් දා තියෙන්නේ අපිත් එක්ක පමිදු මම කැමති ඔයා ආන්සර් කරනවා නම් මොන්නේ කතාවට ඇහුනේ නැහැ.
ප්‍රෝජෙන්ගේ මොකක්ද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා මට වාහනේ දේවල් මට පැහැදිලි නෑ. ඒකයි මම මේ ඔයාලට ටෙක්ස්ට් කරලා යවන්න කියන හැමස්සෙම. අමිතු මට කියන්න බලන්න. Okay. Ama şey var නාහිමියන්ට මුදල් ගෙවීමේදී රුපියල් 3000ක් රදවට්ටම් මෙසල නාහිමියන්ට මුදල් ගෙවීම සහයි මුදල් ගෙවීමේදී වට්ටම් මෙස රුපියල් 3000ක් ලැබීම. උත්තරේ කොටසක් ආවා රොෂෙල් අව කැලක් ආවා තමයි උත්තරේ සම්පූර්ණ වෙන්නේ. උත්තරේ වැරදි කියලා මම කියන්නේ නැහැ නමුත් තව කොටසක් ආව නම් හොඳයි. කෙලින කෙලින ඒක තමයි සර්. හැබැයි 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 ඒක තමයි කියලා බෑ. ලයිරු සර් ණයගැතියන්ගේ ලැබිය යුතු රුපියල් 12000ක මුදල රුපියල් 3000ක වට්ටමක් සහිතව ලැබීම. ලයිරු මෙතන ලයිරු මම ගැටිය සම්බන්ධයක් නෑ. හොඳේ ණය හිමියන්ට තමයි කියවල තියෙන්නේ. ණය හිමියන් ණය හිමියන්ට ගෙවිය යුතු රුපියල් 12000ක මුදල රුපියල් 3000ක වට්ටමක් සහිතව ගෙවීම. අන්න හරිය. අන්න එහෙම කිව්වොත් වැරදි එක. ඒක තවත් හොඳයි මෙහෙම කිව්වනම්. රුපියල් 12000ක ණය හිමියකු සම්පූර්ණයෙන්ම පියවෙන පරිදි රුපියල් 9000 දෙවි. මේ සම්පූර්ණයෙන් පියවෙන පරිදි කිව්ව හැටි රදවට්ටම විස්තර වෙනවා. ඕන මේවත් කියන්න බලන්න. රුපියල් 12000 නාමියෙකුට රුපියල් 3000ක වට්ටමකට යටත්ව රුපියල් 9000ක් මුදලින්ද ගෙවවා ගෙවීම. එමගින් ඊට වඩා මේ ආකාරයෙන් ඉඩ ආවද සම්පූර්ණයෙන් පියවන පරිදි කිව්ව ඊට වඩා හොඳයි. නැත්තම් රුපියල් 3000ක වට්ටමක් සහ රුපියල් 9000ක් මුදලින් ගෙවා රුපියල් 12000ක සම්පූර්ණ අයමේකු පියවීම. අමුසිං වලෙම තියෙනවා නයිමීකුට රුපියල් 12000ක් ගෙවීම. ඔව් අඩු කරලා වට්ටම් රුපියල් 3000. ඒත් හරි ප්‍රවදිනී හරි. ඔයාගේ ආන්සර් ඉවරද ප්‍රවදිනී? අයි මට මේකේ විත්ත රූපේ කියන්නේ තේරිද? දෙත් රූපේ ගැන්දිල්ල වගකීම් අඩු. ඔබ තව කියන්න ඒ විතරක් නෙවෙයි වත්කම් අඩුයි. ඒත් කොටසයි කිව්වේ පවිදු. ඒ උත්තරේ වලනේ පමිදුනේ ප්‍රබෝධිනේ නෙවෙයිනේ සෝරි යා කලින් උත්තරේ වල තියෙන. පමිදු මට කියන්නේ මේකේ විස්තර රූපේ
මට ද්විත්ව රූපය කියන්නේ හර ද්විත්ව රූපයත් එක්ක හරබරෙන්නේ නැහැ හොඳේ. අඩු ගැඩවීම වෙන්නේ. මට පමණ වාග් උත්තරේ අදිත්‍ය රූප මට එවලා තියෙනවා. අදිත්‍ය රූපෙත් එක හරබැරෙන්නේ අඩු වැඩි වීම වෙන්නේ. පමණ කියනවා වාක්‍යයේ අඩුවීම ආදායම් වැඩිවීම වත්කම් අඩුවීම කියලා. පමණ කියනවා වගකීම් අඩුවීම වගකීම් අඩුවීම ආදායම් වැඩිවීම වත්කම් අඩුවීම. ඉතින් මේක හරිද? ඇත්තද? මේක හරිද? ඉතින් මේක හරිද? ආදායම් වැඩි වීම හිමිකම අඩු වෙනත් සර්. මම කතා කරන්නම්. ඔන්න. තන මේ හරිද වැරදිද? උත්තර මේකද? මමත් එහෙම තමයි හිතුවේ. වගකීම් අඩුවීම හිමිකම් වැඩිවීම වත්තම් අඩුවීම. හිමිකම් වැඩිවීම වත්තම් අඩුවීම. වගකීම් අඩුවෙන එක හරි. හිමිකම් අඩුවීම කියලා රසලවා කියන්නේ. වසල කියනවා වගකීම් අඩුවීම හිමිකම වැඩිවීම වත්කම් අඩුවීම. අවශ්‍ය කියන හිමිකම වැඩි වෙන්නේ යා කියන්නේ ලදවට්ටම් නිසා. මේ උත්තරේ හරි ඇත්තද? ලදවට්ටම් කියන්නේ ආදායම. ලදවට්ටම කියන්නේ ආදායම. ඉතින් ආදායම වැඩි වීමට යන්නේ හිමිකමට දා අපි හිමිකමට දාන්නේ හිමිකම හිමිකම හිමිකම් හිමිකම අඩු වැඩි වෙන්න අපි ප්‍රාන්තණය ගැනිලි තමයි තරහන් පැත්තට යද්දි ප්‍රාන්තණය සහ ගැනිලි තමයි හිමිකමත් එක්ක හිමිකම වශයෙන් සලකන්නේ. හිමිකම අඩු වැඩිවීමට බලපාන්නේ මොකද ආදායම් වලට වෙනම සමාජිකයක් ආදායම් කියලා ඉස්සරහන් දලා තියෙන නිසා. ඒ නිසා ලදවට්ටම වගේ ආදායමක් ඇත්තද ආදායම ලැබීම බැර. ඒක අල්ටිමේට්ලි හිමිකම් වැඩි වෙන හේතුවක් කියන එක ඇත්ත. මම පිළිගන්න ලාභය වැඩි වෙලා. ආදායම වැඩි වීම පිළිගන්න හොඳයි. ප්‍රශ්නේ හොඳ. ලං කර දෙනවා. ඊළඟ ඊළඟ සිත් සරහන. අතර පහ
ஆமாம் ஏன்பா கணஞ்சது আমি দুঃখী আমি বললাম গাড়ি নিবো ঠিক না ঠিক না তুই কি আমরা লাইনও কি আমার සර් විදුලි බිල මේ මේ ගෙවීමට බැරිවීම මේ මාස විදුලි බිල ඊළඟ මාසෙ ගෙව දැන් මෙතන ලහිරෝ මේ ඊළඟ මාසයේ ගෙවීමක් වෙලා නැහැ. තාම අපි තාම මේ මාසේ අන්තිම අපි ඉන්නේ. මොකද තාම ගල් ගිනිවල බැර වෙලා නැහැ නෙමෙයි කියන්නේ දෙලින් ගෙවල නැහැ. නොගැබූ විදුලි පිල රුපියල් 1500යි. අන්න හරි. එහෙම කියන්න බුණා. ගෙවිය යුතු විදුලි බිල. ගෙවිය යුතු විදුලිය. සටහන් කෙරේ. දැන් විදුලිය අපිට විදුලි බිල මුදලින් ගෙවු ගන්න පැය 13500 කියලා උදාහරණයක් ගන්න. 13500ක් මුදලින් ගෙවලා තියෙනවා. එහෙනම් විදුලි ගින් මාර විදුලි වේලංගිලි මහර අර මුදල් ගිණුම බැල නමුත් විදුලි මණ්ඩලයේ බිල එනවා 15,000. මේ වැඩි වෙලා යන්නේ නැහැ. නම 1,500ක් තව ඉවන් දෙනවා. අන්නේ 1,500 තමයි සටහන් කරලා තියෙන්නේ. එතන මුදලින් ගෙවු විදුලිය. එහෙනම් විදුලි මේ මුදලින් ගෙවු විදුලිය මේ තියෙනවා. විදුලි බිල ගෙවීම 15,500යි. එතන